ලක්ෂ 75ක අයිස් මත්ද්‍රව්‍ය සමග නාවික හමුදා නිලධාරීන් දෙදෙනෙකු ඇතුළු සිව්දෙනෙකු මුල්ලේරියාව පොලිසිය මගින් ඊයේ අත්අඩංගුවටගෙන තිබෙනවා. මත්ද්‍රව්‍ය ජාවාරමේ ප්‍රධාන සැකකරුවන් වන පෙතියාගොඩ සංකකී සහ අංගුඩ ලොක්කාගේ ගෝලීන් මෙලෙස අත්අඩංගුවටගෙන ඇති බවයි මුල්ලේරියාව පොලිසිය පැවසුවේ. අංගුඩ ප්‍රදේශයේ නිවසක් සෝදිසි කිරීමේදී සැකකරුවන් දෙදෙනෙකු සන්තකී තිබී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 100ක් සහ තවත් ග්‍රෑම් 400 බැගින් සන්තකයේ තබාගෙන සිටියේදී මොවුන් අත්අඩංගුවටගෙන තිබෙනවා. එම නිවසටම පැමිණි තවත් දෙදෙනෙකු සෝදිසි කිරීමේදී ඔවුන් ළඟද තිබී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 5යි මිලිග්‍රෑම් 300 බැගින් සන්තකයේ තිබී පොලිසිය සොයාගෙන තිබෙනවා. ඔවුන් දෙදෙනා සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන කිරීමේදී අනාවරණය වී ඇත්තේ එම සැකකරුවන් සක්‍රිය සේවයේ සිටින නාවික හමුදාවේ ලුතිනන් කමාන්ඩර්වරු දෙදෙනෙකු බවයි. ඔවුන් දෙදෙනා නාවික හමුදාවේ වෙරළ ආරක්ෂක නිලධාරීන් දෙදෙනෙකු බවද පොලිසිය පැවසුවා. පෙතියාගොඩ සංකකයේ තමුන්ගේ දින සම්බන්ධය මොකද්ද කියලා විතරක් මට කියනවා. තමුන්ගේ දුරකථන සම්බන්ධතාවය කොච්චරක් තියෙනවද උත් එක්ක? සතියේ දෙපාරක් කතා කරනවා. තමුන්ට සතියේ දෙපාරක් සංක මොකටද පිටරටින් කතා කරන්නේ? සැපදුක් කාන්න කියන්නේ. මොකද මොන සැපදුක්ද? තමුන් එතකොට මේක මේ මේවායින් මේවා විකුණලා ගන්න සල්ලි කොහෙද තියෙන්නේ? එහෙම ඒව කාට ඒ විකුණන එක කාගේ මාර්ගෙන්ද එන්නේ? මෙම නාවික හමුදා නිලධාරීන් ඇඹිලිපිටියේ සහ ගලින්බිඳුනු වැව යන ප්‍රදේශයේ පදිංචිකරුවන්. මොවුන් දෙදෙනා මෙම අයිස් මත්ද්‍රව්‍ය ලබා ගැනීම සඳහා මුල්ලේරියාව ප්‍රදේශයට සුකෝපපෝකී මෝටර් රථයකින් පැමිණ සිටියේදී අත්අඩංගුවටගෙන ඇත්තේ. තවත් ත්‍රිරෝද රථයක්ද මෙම අවස්ථාවේදී අත්අඩංගුවටගෙන තිබෙනවා. සැකකරුවන් අද අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි. මේ අතර අම්බලංගොඩ පොලිසිය සිදු කළ වැටලීමකදී රථවාහන පින්තාරු කරන මුවාවෙන් ගිනි අවි නිෂ්පාදනය කළ සීනිගොඩ පැටි නැමැති පුද්ගලයා අත්අඩංගුවටගෙන තිබෙනවා. සීනිගොඩ වතුකෙදර ප්‍රදේශයේ නිවසක් සෝදිසි කිරීමේදී මෙම පුද්ගලයා අත්අඩංගුවටගෙන ඇත්තේ. ඔහුට එරෙහිව ගිනි අවි සම්බන්ධ නඩු දෙකක් පවතින බවද අනාවරණය වී තිබෙනවා. සොයාගත් පිස්තෝල වර්ගයේ ගිනි අවිය අම්බලංගොඩ අවට සිදුවන ඝාතනවලට සම්බන්ධ ගිනි අවියක් දැයි විමර්ශන සිදු කරන බවයි අම්බලංගොඩ පොලිසිය පැවසුවේ. මේ අතර ශ්‍රී ලංකා යුද හමුදාවේ දීර්ඝකාලීන නිවාඩු නොමැතිව සේවයට වාර්තා නොකර සිටින යුද හමුදා සාමාජිකින් හට අද සිට ලබන මාස 20 වනදා දක්වා පොදු සමාකාලයක් ප්‍රකාශයට පත් කර තිබෙනවා. එම සමාජිකින්ට නීත්‍යානුකූලව යුද හමුදා සේවෙන් ඉවත්වීමට එම පොදු සමාකාලය තුළ හැකි බවයි ආරක්ෂක අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් දැනුම් දෙන්නේ.